ආයුබෝවන් සුබෝ දේශනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා මඩින්න අරලියගහ මන්දිරයේදී සර්ව පාක්ෂික හමුවක් සෞඛ්‍ය අංශ සඳහා අත්‍යවශ්‍ය උපකරණ හේගයකින් තොරව ලබා දීමට රජය කටයුතු කළ යුතු බව සජිත් කියයි චෙක් රාජ්‍ය කොරෝනා වෛරසයෙන් බේරුණු හැටි ලොවටම කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා මෙහිදී රටේ උද්ගතව පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කෙරුණා මේ අවස්ථාවේදී දේශපාලන ભેදයෙන් තොරව ආගම් ભેදයෙන් තොරව ජාති ભેදයෙන් තොරව මං හිතන්නේ අපි විශේෂඥ උපදේශ මත කටයුතු කරන්න පියවර ගන්නවයි කියන එක මතක් කරන්න ඕන මම බොහොම ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම අද ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ගැන අපි පසුගිය කාලේ මෙතන අපි සියලු දෙනාම වගකීමකින් කටයුතු කරන්න ඕන මොකද මේ දැන්වීම මගේ අතට හම්බුණා කොරෝනා ඔබට සමීප වෙන්නේ නැහැ කියලා මේ යාපනයේ පළවෙන පුවත්පතක මෙහෙම සඳහන් කළ රැස්වීමක් ඇඳවලා තියෙනවා මේ පුවත්පත්වල මේ වගේ දැන්වීම් පළකරන ඉඩ දෙන්න එපයි කියලා ඉල්ලීමක් කරනවා මේ යුගයේදී ඇතිවිය හැකි අපහසුතාවය ආගමික වශයෙන් ඇතිවිය හැකි අපහසුතාවයන් චාරිත්‍ර අනුව ඇතිවිය හැකි අපහසුකම් හිතන්නේ සියල්ලන්ටම තියෙනවා කෙනෙකුට විතරක් නෙවෙයි ඉතින් ඒක අපි පුළුවන් තරම් අඩු කරගෙන ඉදිරියට යන්න තමුන්නාන්සේලාගේ අදහසුත් ක්‍රියාත්මක කරන්න කළා ඒවා සැලකිල්ලට අරගෙන අපි කටයුතු කරන්න සූදානම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය උපකරණ හිඟයකින් තොරව ලබා දීමට රජය පියවර ගත යුතු බව සමකී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ඊයේ දින පැවති සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව අදහස් දක්වමින්. කවුරු මොන සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරත් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපකරණ හිඟයක් ලොකුවට තිබෙනවා. ඒ උපකරණ හිඟය ඒ අඩුපාඩුව මගහරවා ගන්නට රජයට පමණක් නොවේ පුද්ගලිකව මේ රටේ පුරවැසියන් හැටියට අපිටත් යම් වගකීමක් තිබෙනවා. ඒ නිසා මම යෝජනා කරා අපිත් මේ උපකරණ හිඟය පියවා ගන්නට අවශ්‍ය සහයෝගය ප්‍රායෝගිකව ලබා දෙන අතරතුර රජයේ මැදිහත් වීම තුළ ඉතාමත්ම ඉක්මනින් මේ උපකරණ හිඟය සඳහා විධිමත් විසඳුමක් ලබා දෙන්නට කියන එක අපි ඉදිරිපත් කරා. විශේෂයෙන්ම අපේ රටට ආනයනය කරන ආහාර ප්‍රමාණය සහ එහි ප්‍රතිශතය සහ ආහාර ද්‍රව්‍යයන් අවබෝධ කරගෙන ඉදිරියේදී යම් ආහාර හිඟයක් ඇති නොවන ආකාරයට රාජ්‍ය වැඩපිළිවෙළ රාජ්‍ය සැලැස්ම ක්‍රියාත්මක කරන්නට මම යෝජනා කරා. ඒ වගේම ඖෂධ ශේෂ්ත්‍රයේ පවතින ඖෂධ හිඟයත් ඒ වගේම 80%කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ ඖෂධ ආනයනය වන්නේ ඉන්දියාවෙන් දින 21ක ලොක්ඩවුන් එකකට ප්‍රවේශ වෙලා සිටින ඉන්දියාව අපේ රටට අවශ්‍ය ඖෂධ වලින් 80%ක් නිපදවන්නේ ඉන්දියාවේ නම් මේ ලොක්ඩවුන් එක තුළ ඇතිවිය හැකි ඖෂධ හිඟයට විසඳුමක් ලබා දෙන්නට මම යෝජනා කරා. ඒ පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නට කියන එකත් විශේෂයෙන්ම මම එකක් කියන්නට ඕන අපේ ලංකා මාතාවටගේ ජනතාවට අපි මේ ප්‍රායෝගිකව මැදිහත් වන්නේ පැහැදිලිවම අර්බුද ඇති කරන්නට නොවේ කරන්නා වූ වැඩපිළිවෙළ වඩාත් විධිමත්ව වඩාත් කාර්යක්ෂමව කාර්යශූරව අක්තිසම්පන්නව රටේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ක්‍රියාත්මක කිරීමට ඖෂධ හා ඉන්ධන හැර අත්‍යවශ්‍ය නොවන සියලු භාණ්ඩ අනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඊයේ පෙරවරුවේදී කැබිනට් තීරණ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජනතාවට සහන රැසක් ලබා දීමට රජය පියවර ගනිමින් සිටින බවයි. ජනතාවට රාජ්‍ය සේවකයන් ස්ථිර ආදායම් ලබන අය හැරුණාම ලක්ෂ 40කට රජයට ඉතාම විශාල මූල්‍ය වශයෙන් අර්බුදයක් තියෙනවා. දෙන්න පුළුවන් උපරිම සහනය ලබා දීම සඳහා යැපුම් මට්ටමේ ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණවත් අවම වශයෙන් රුපියල් 5000ක් දීමනාවක් ණයක් නොව දීමනාවක් ලබා දීම සඳහා වෙන විශේෂ කැබිනට් පත්‍රිකාව පිළිබඳ සාකච්ඡා කළා. ඉදිරි කාලවකවානු තුළ සමහර රටවලින් මේ රටට ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල හිඟතාවයක් ඇතිවිය හැකි බැවින් ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ගරු චමල් රාජපක්ෂ මහත්තුමා යෝජනා ඉදිරිපත් කළා.
සෞභාග්‍ය වැඩසටහන. මේ වැඩසටහන යටතේ තෝරාගත් විශේෂිත භෝග කිහිපයක් රටේ වැඩි වශයෙන් වගා කරන්නට රජය අදහස් කරගෙන සිටි. සමහර දේශපාලඥයන් සහ සමහර පුද්ගලයන් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරනවා, විශේෂයෙන්ම මිය ගියාට පස්සේ කොයි ආකාරයෙන්ද ආදාහන කටයුතු කරන්න කියලා. එක රටක් එක නීතියක් කියන ප්‍රතිපත්තිය අධිකරු ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන බව ජනාධිපති වර්ණයට පෙර සිටම සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව එකී බලධාරීන් විසින් කියන දේ මිසක් අපිට අවශ්‍ය දේ කරන්න පුළුවන් කමක් නැහැ. සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය, වෛද්‍ය සභාවේ මතය සහ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල නියමයන්ට අනුව නීතියට ගරු කරමින් අපි හැමෝම කටයුතු කළොත් කිසිදු ප්‍රශ්නයක් මතුවෙන්නේ. කොරෝනා රෝගීන් 4කට ප්‍රතිම ශ්වසනය ලබා දිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් මෙරට හෙද නිලධාරියෙකු විසින් නිර්මාණය කර එම යන්ත්‍රය ඊයේ දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මියට හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු කෙරුණා. මහනුවර ජාතික රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරියේ බිහාන් හපුතන්ත්‍රී මහතා විසින් එකවර රෝගීන් සිව් දිනෙකුට කෘත්‍රිම ශ්වසනය ලබා දිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා. එම යන්ත්‍රය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මියට හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ පෙනහළු ක්‍රියාකාරීත්වය අක්‍රිය වීම හේතුවෙන් කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර යොදාගෙන ප්‍රතිකාර සේවාවන් සිදු කළ යුතු වෙනවා. කෙසේ නමුත් මෙවන විටත් ප්‍රමාණවත් කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර නොමැති බවයි හෙද නිලධාරී බිහාන් හපුතන්ත්‍රී මහතා පෙන්වා දෙන්නේ. රුපියල් ලක්ෂ 40ක් පමණ වෙන මෙම කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ශ්‍රී ලංකාව තුළ 500ක පමණ ප්‍රමාණයක් තිබුණත් කොරෝනා රෝගීන් සඳහා ඒවයින් ප්‍රයෝජනට ගත හැකි වන්නේ යන්ත්‍ර 300ක් වැනි ප්‍රමාණයක්. ඔවුන්ගේ නව නිර්මාණ අනුව එක් කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් සිව් දෙනෙකුට කෘත්‍රිම ශ්වසනය එක්වර ලබා දිය හැකි බැවින් දැනට රෝහල්වල තිබෙන 500ක් වැනි කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර සංඛ්‍යාවෙන් ලබා දෙන සේවාව 2000 දක්වා ඉහළ නැංවිය හැකි බව පෙන්වා දෙනවා. මේ හැමුවේ හදිසි තත්වයකදී මෙම ක්‍රමවේදය මගින් රෝගීන්ට ඔක්සිජන් ලබා දීම පහසුවක් වන අතර මෙම නව නිර්මාණය නිසා රජයට විශාල මුදලක් ඉතිරි වන බවද බිහාන් හපුතන්ත්‍රී මහතා අමාත්‍යවරියට පැහැදිලි කළා. මෙම අවස්ථාවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, සෞඛ්‍ය ලේකම් බද්‍රාණී ජයවර්ධන, අතිරේක ලේකම් සුනිල් තල්විස්, නියෝජ අධ්‍යක්ෂ ජෙනරාල් ලාල් පණපිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ රටේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. අපි විතරක් නෙවෙයි, ලෝකයේ රටවල් රැසක කොරෝනා රෝගීන් සහ මරණ ඉතාම වේගයෙන් වැඩි වෙනවා. මෙහෙම ව්‍යාප්ත වන කොරෝනා වෛරසය පාලනය කරන්න චෙක් ජනරජයේ ගත් උත්සාහයක් සාර්ථක වී තිබෙනවා. ඔවුන් ලෝකයටම දෙන පණිවිඩය ගැනයි සියත අද අපි අවධානය යොමු කරන්නේ. මුහුණු ආවරණ පළඳින්න ඕනිද? නරකද? මේ වෙලාවේ හොඳයිද ඒක පළඳින එක? කල් වැඩි නේද? කලින්ම දාගත්තොත් හැබැයි ලෙඩ අඩුවේ නේද? මේ තමයි අද අපේ රටේ බොහෝ පිරිසක් අහන ප්‍රශ්නය. අපිත් මේ පිළිබඳ උත්සාහගෙන ගියා. ලෝක සෞඛ්‍ය සංවිධානය, පර්යේෂකයින්, විශේෂඥ වෛද්‍යවරුන්, විවිධ රජයන් මේ COVID-19 රෝගයෙන් ජයගන්න අවශ්‍ය තොරතුරු හොයාගන්නෙම එක් එක් රටවල් සහ එක් එක් පුද්ගලයින්ගේ එක් එක් කණ්ඩායම්වල අත්දැකීම් මූලික කරගනිමින්. එහෙමනම් මුලින්ම අපි බලමු සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වන සහ වෙබ් අඩවි ගණනාවකට මේ වන විට චෙක් ජනරජය විසින් නිකුත් කරලා තියෙන මේ වීඩියෝ පටය. ඔබේ පහසුවට මේ වීඩියෝ පටය සිංහලට හඬකවලයි තිබෙන්නේ. අපිට තියෙන ඔබට කියන්න වැදගත් පණිවිඩයක්. විශේෂයෙන්ම මේ වන විටත් ඔබ ජීවත් වෙන රට කොරෝනා වසංගතයට මුහුණ දෙමින් නැතේ. බොහෝ රටවලට ගොදුරු වෙමින් පවතිනවා. එහෙත් චෙක් ජනරජය ක්‍රමක්‍රමයෙන් මේ උවදුරෙන් ඉවත් වෙන සීමිත යුරෝපා රටවල් අතරට එකතු වෙනවා. මේ පුංචි වීඩියෝවෙන් අපි පෙන්වන්නේ අපි වෙනස් වුණේ කොහොමද කියලා. අපි කැමති ඒ සඳහා ඔබටත් උදව් වෙන්න. අපේ සමාජය අදාළ දුර තියාගත්තා වගේම හැම වෙලේම ගෙදර හිටියා. අපි සනීප ආරක්ෂක පිළිවෙත් අකුරටම රැක්කා. අනිත් රටවලුත් මේක කළා. ඒත් අපේ වෙනස ගෙදර ඉන්නකොටත් අපේ අය හැම විටම මුහුණු ආවරණ පැළඳගෙන සිටියා. හැම කෙනාම ඔවුන් ඔබට කියයි මුහුණු ආවරණයන් ආරක්ෂිත නැහැ කියලා. ඔවුන්ගේ අධ්‍යයනයන් මත ගෙදර හදන මාස්ක් ආරක්ෂිත නැහැ කියලා.
ඒ මුහුණු ආවරණ මූලික වශයෙන්ම ඔබෙන් අන් අයට වෛරසය බෙදාහැරීම නවත්තනවා. කහිනකොට, කිවිසුම් මරිනකොට, එවගේම හුස්ම ගන්නකොට මේ හැම වෙලාවෙම ඔවුන්ගෙන් මූලික රෝග ලක්ෂණ පෙන්වීමට පෙරපවා අපි හැම කෙනාම මාස්ක් එකක් පැනද සිටින විට මම ඔබව ආරක්ෂා කරනවා, ඔබ මාව ආරක්ෂා කරනවා. Based on recent data we know that population-wide use of masks is essential for suppression of the outbreak. According to our professional experience, a simple homemade mask can prevent up to 100% of the spread of potentially infected microdroplets. The more people use masks, the less virus can be distributed and fewer individuals are exposed. ටික දවසක් යනකොට හැමෝම මුහුණු ආවරණ පළඳින්න ගත්තා. ඒ වගේම ඔවුන්ගේ පුරුදු සමාජය තුළ බෙදා හරින්නත් ගත්තා. ප්‍රසිද්ධ පුද්ගලයින්, ගායක ගායිකාවන්, නළු නිළියන් මේ පිළිගත් හැම කෙනාම මන් දන්නවා මුහුණු ආවරණ අවශ්‍ය තරමට හිඟයි. අපේ අය විශාල වශයෙන් මේවා ගෙදර මහන්න ගත්තා. ඒ වගේම අනිත් අයට බෙදා හරින්නත් ගත්තා. ලොකු ලොකු ව්‍යාපාරිකයින්, ඒ වගේම විශ්‍රාමිකයින්, කර්මාන්ත ශාලා මේවා මැහුම් කාමර බවට පරිවර්තනය වුණා. දහස් ගණන් මිනිස්සු තමන්ගේ ගෙවල් වල මේවා මහන්න ගත්තා. අපේ මුහුණු ආවරණය සාර්ථක වුණා. විද්‍යාඥයින් පවා පුදුම වුණා. ඔබ විශ්වාස කරන්න, දවස් තුනකින් මිලියන 10කට අධික ජනතාවකට මුහුණු ආවරණ ලබා දෙන්න අපිට හැකි වුණා. දැන් අපි දන්නවා මූලික මට්ටමින් අපි දැන් මේ වෛරසයෙන් ආරක්ෂිතයි කියලා. අපි මේ දැනුම බෙදා හරින්න, අනෙකුත් රටවලුත් මේ උවදුරෙන් ආරක්ෂා කරගන්න. ඔබට මතකනේ, මම ඔබව ආරක්ෂා කරනවා, ඔබ මාව ආරක්ෂා කරනවා. මේ පිළිබඳව සියත ප්‍රවෘත්ති අපි පුළුල් ලෙස අධ්‍යයනයක් සිදු කළ නිසාම තමයි අඛණ්ඩව සතියක කාලයක් සියත ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් මුඛ ආවරණ පැළඳගෙන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සිදු කළේ. ඔබට මතක ඇතිනේ, කොහොම වුණත් අපේ රටේ නම් තවමත් මේ මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බවට මේ පිළිබඳව කටයුතු කරන සෞඛ්‍යාංශ සහ විවිධ කණ්ඩායම් පෙන්වා දෙනවා. ඒත් අපි අපේ ආරක්ෂාව සලසාගත යුතුයි නේද? එම පුතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමග. ඔබට සුබදා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.